සිත හා සිතට සම්බන්ධ ධර්ම. යෝග කර්මෙහි යෙදෙන්න්නගේ ප්‍රධාන අදහස සිත හදාගැනීමහෙයින් හිත හඳුනාගත යුතුය. එහි ප්‍රබේද දැනගත යුතුය. ඒ ප්‍රබේද ඇති කරන සිතට සම්බන්ධ ධර්ම උගත යුතුය. මේවා නොදැන කරන භාවනාව සම්පූර්ණ නෝන බව සැලකිය යුතුය. ඒයින් මෙතැම් සිට පාඩම් කීපයකින් ඒ කරුණු පිළිබඳ ස්වල්ප හැඟීමක් පහළ කර ගැනීමට උපකාරවන සේ අදහස් ටිකක් දෙන්නෙමු. භාවනාව යෙදීමෙන් දැනීම පිරිසිදු බවට පත්වන විට තමාටඉතා හොදින් ඒවා පැහැදිලි වෙනවා ඇත. අතරදී පහළවන මුල්ලා හැඟීම්වලට නොරැවටි, ස්තිරව භාවනාව ගෙනයාම ඔබ විසින් කළේතු ප්‍රධාන යුතුකම වේ. සිතනම් අරමුණු දැනගන්නා ස්වභභාවයයි. එය ස්වල්ප වසෙන්හෝ හැඳින ගැනීමට නම් ඒ සමග එකතුවන අරමුණු දෙස විමසිල්ල යොදා බැලියයුතුය. හඳ බලායි හඩ අසයි සුවන්ද සිමී, රස උරයි ඇඟ අතගායි දහම් දනී මෙහි ක්‍රියාසයකි එහි සිතයොදා විමසන්න. ඒවා සිදුවයේ සිතිම් බව ඔබට තේරුම් තිබිය යුතුය. සිතනැත්නම් බලන්නට බැරිය. බැලීම පෙනෙනීම සිදුවීමට තවත්දේ ඕනෑ නමුත් ප්‍රධානතැනගන්නේ සිතය. අනෙක් ඇසීම් ආදියයිද එසේමය. එක සිට පහදක්වා ලැබෙන ස්ථාන පහේම සිට තවත් ධර්මයක උපකාරයණි ඒ සිදු කරන්නේ. මේ ක්‍රියා සියල්ලම පැවැත්වීමට තවත් ධර්මයක් ඕනෑය. එය අරමුණය. බැලීම් ආදී ක්‍රියාවන්ගෙන් ප්‍රකාශවන්නේ සිතත් අරමුණත් සම්බන්ධවීමය. එයට අරමුණ ගැනීමයයි කියති. හයවිනි ඇැනදී සිත අරමුණුගන්නේ තනිවමය අරමුණු ගැනීමේ ආකාරයේ හැටියට සිතද ආකාරවත් වෙයි. සිත් අසු නවයකි යනාදි වසෙන් කොටස් කොට දක්වන්නේ මේ නිසාය. එහි විස්තර දැක්වීමට මේ නොතැනි.